අද දිනයේදී අපේ සුරූපණිය තේරීමේ තරඟයට ආපු විනිශ්චය මණ්ඩලයේ ඔබ හැම දෙනෙක්ම දන්න ඒ විනිශ්චය මණ්ඩලය නියෝජනය කරන දෙදෙනෙක් මම කවුද කියලා කියන්නේ නැහැ. ඔයගොල්ලෝ වේදිකාවට ආවම බලා ගන්න ගීතයක් ඉදිරිපත් කරන්න සූදානමින් ඉන්නවා. ඉතින් නම් කියලා හඳුන්වන්න වඩා මම හිතනවා මේ විනිශ්චය මණ්ඩලය ඔයගොල්ලෝ දැනගන්න ඔයගොල්ලෝ දන්න හඳුනන අය කපෙලින්නේහා සේද නිල්ගුවන් තලේ ලෝකයයි සුරංගනා මනෝනන්ද පෙම්වන්තයෝ එහෙ ගිහින් දින්නලු සීතයි ඔබමා ඉන්නේ මිනිසුන්ගෙන් දුර ඇතයි පෙම්සඳවමේ සුරංගනාලුවේ යහන්තලාවේ විදෝ මන්දා තාරකා පෙලින්නේහා සේද නිල්ගුවන් තලේ ලෝකයයි සුරංගනා මනෝනන්ද පෙම්වන්තයෝ දින්නලු ආදරේ සුරංගනා ලෝකේ පහන් වැටේ රත්තරන් පහන් තරු කරයි යන ආරාධනා ඒ දින්නෙන්නලු ආදරේ කුමාරිහා අටලා තරු අතරින් දිව යමුදෝ සිරි පොද වැස්සේ අපිද මිලාගිනිදෝ අපි දෙන්න හැන්දෑවයි කඳුරේනයි හමු වූ යමි මේ යමි මද සීතයි පෙම් සඳෑව මේ සුරඟ නාලුවේ යහන් තලාවේ විදෝ මන්දා තාරුකා පෙලින්නේහා සේද නිල්ගුවන් තලේ ලෝකයයි සුරංගනා මනෝනන්ද පෙම්වන්තයෝ එහෙ ගිහින් නිදින්නලු ඔව් අපි මීළඟට යොමු වෙන්නේ නීතිපීඨ ප්‍රථම වසරේ සුරූපිනිය තේරීමේ තරඟයේ තෙවන වටේ වෙතටයි නංගිල සියලු දෙනාටම ආරාධනා කරනවා අසුන් ගන්න කියලා ඒ වගේම වේදිකාවෙන් බැස ගියපු මනිෂා නංගිටත් ඒ වගේම චන්දීප අයියටත් බොහොමත්ම ස්තුතියි අපේ දිනේ වර්ණවත් කිරීම සම්බන්ධයෙන් දෙවන වටේදී විනිශ්චය මණ්ඩලය විසින් සුරූපිනියන් 20 දෙනෙකු තෝරාපත් කර තිබුණා ප්‍රථම වටයෙන් ඒ අනුව දෙවන වටේ සුරූපිනියන් 20 දෙනාගෙන් අපි තීරණයකට තිබුණේ 6 දෙනෙකු තෙවන වටයට නැවතත්
තෝරාපත් කරගන්න එහෙම නැත්නම් තෙවන වටේට සුසුකම් ලබන බවට නමුත් විනිශ්චය මණ්ඩලය දැඩි තරඟකාරීත්වය නිසා 6 දිනක් වෙනුවට 8 දිනක් තෝරලා තියෙනවා 3 වෙනි වටේට යන්න ඕනි කියලා මේ පැවැත්වෙන්නේ අවසාන වටය මේ 8 දිනාගෙන් තමයි නීති පීඨයේ ප්‍රථම වසරේ හොඳම ස්වරූපිනිය කවුද කියන කාරණාව තේරෙන්නේ. ඉතින් මම දැන් කියන්නම් ඒ ස්වරූපිනිය 8 දෙනා කවුද කියලා තෙවන වටේ ආරම්භ කිරීමට යන්නේ මම මේ නම් කියන ස්වරූපිනිය ඔබ ජයග්‍රහණය කර තිබෙනවා කරුණා කළා නම් කිව්ව සැනින් වේදිකාවට පැමිණෙන්න කාල වේලාව අපිට බොහෝ සෙයින් වැදගත් වෙන නිසා වෙන. ප්‍රථමයෙන්ම හොඳම 8 දෙනාට තේරීපත් වෙන්නේ අංක 20 අංක 20 තරඟකාරිනිය වේදිකාවට හැකි ඉක්මනින් පැමිණෙන්න මල්ලිලා අපිට පොඩ්ඩක් උදව් කරන්න නංගිලා මෙම ස්ථානයේ නැත්තම් වෙන තැනකට ගිහිල්ලා තියෙනවා නම් චුට්ටක් බලලා උදව් කරන්න අපිට ඉක්මනින් වේදිකාවට යොමු කරන්න ඕනේ මීළඟට අංක 86 අංක 86 මීළඟට අංක 28 අංක 28 මීළඟට අංක 50 ඒ වගේම අංක 79 ඒ වගේම අංක 2 අංක 83 ඒ වගේම අංක 19 නැවතත් 19 83 අංක 2 අංක 79 අංක 50 අංක 28 අංක 86 සහ අංක 20 කියන තරඟකාරිනිය ජයග්‍රහණය කළා තිබෙනවා තෙවන වටේ සඳහා. නංගිලා ඔයගලන්ට අභියෝග දෙකක් ලැබෙනවා. ඒ තමයි තෙවන වටේ ඔයගලන්ට පළවෙනි අභියෝගය තමයි ඔයගලන්ට සිද්ධ වෙනවා මේ මගේ අතේ තියෙන අංක වලින් එක අංකයක් තෝරා ගන්න. තෝරාගෙන ඒ ඔබට ඒ අංකයට අදාළව මම ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා ඒ ප්‍රශ්නෙට ඔබ ඉදිරියට ඇවිල්ලා පිළිතුරු ලබා දෙන්න ඕනේ අපි ඒක කෙලවරකින් පටන් අරගමු ඔබේ අංකය අංක 4 ඔබට ලැබෙන ප්‍රශ්නය තමයි විශ්වවිද්‍යාල ජීවිතය ඔබට දැනෙන්නේ කොහොමද ඔබේ පිළිතුරු සුබ සන්ධ්‍යාවක් හැමෝටම විශ්වවිද්‍යාලයට එන්න ගොඩක් ආසාවෙන් හිටියා කුඩා කාලේ සිටම. ඉතින් ඒක ඒ ලෙවල් රිසල්ට් වලින් එන්න පුළුවන් වුණා. ඉතින් මං හිතනවා ඒක මගේ ලොකු වාසනාවක් කියලා. මෙහෙට ආවට පස්සේ මම පුරුදු වෙලා තිබුණු ජීවිතෙන් ගොඩක් වෙනස් වුණා. මට අලුත් යාළුවෝ හම්බුණා. ඒ වගේම ගොඩක් අයව ආශ්‍රය කරන්න හම්බුණා. ඒ කියන්නේ ඒක හැම විදිහකම ළමයි ආශ්‍රය කරන්න හම්බුණා. ඉතින් මම හිතනවා මගේ ජීවිතේට හොඳ අත්වලක් මේක මගේ ඉදිරියට ඉතින් එහෙම තමයි ස්තුතියි හරි බොහොමත් මේ ස්තුතියි ඇයිගේ අංකය අංක 79 අංක 79 මීළඟට හරි ඔබට ලැබෙන ප්‍රශ්නය තමයි ඔබ කැමැතිම ස්ථානය කුමක්ද ඔබ කැමැතිම ස්ථානය කුමක්ද මම කැමැතිම ස්ථානය අද වෙද්දී නම් විශ්වවිද්‍යාලය ඒකට හේතුව දැන් විශ්වවිද්‍යාලය නිවස වගේ වෙලා කිව්වොත් හරි නෙවෙයි නිවස වෙලා කිව්වොත් තමයි හරියටම හරි මොකද උදේම කැම්පස් ආවට පස්සේ මුළු දවසම ආපහු 6 විතර වෙනකන් කැම්පස් එකේ ඉඳලා ඊට පස්සේ තමයි ආපහු ගෙදර යද්දි 8 වෙන්නේ ගෙදරත් නෙවෙයි වැඩි වෙලාවක් රැඳෙන්නේ කැම්පස් එකේ ඉතින් විශ්වවිද්‍යාලයේ හැමෝමත් එක්ක හුඟක් සතුටින් ඉන්නවා හැම හුඟක් යාළුවෝ ඉන්නවා ඒ වගේම එතනදී ලැබෙන අධ්‍යාපනය වගේම ඒ ලැබෙන අත්දැකීම් ඒ හැම දෙයක්ම හින්දා මගේ කැමැතිම ස්ථානය බවට අද වෙද්දි විශ්වවිද්‍යාලය පත් වෙලා තියෙනවා. මගේ කැමැතිම ස්ථානය බවට මේ විශ්වවිද්‍යාලය පත් කරන්න ඇත්තටම මගේ සහෝදර සහෝදරියෝ ගොඩක් උදව් වුණා. ඒකට හේතුව ඔවුන් සමග ඉඳෙද්දි කාලය ගත වෙනවා තේරෙන්නේ. ඒ වගේම විනෝදයෙන් ඒ වගේම ඉතාමත් හරබරව කාලය ගත වෙනවා. ස්තුතියි. ඇයගේ අංකය අංක 86. මීළඟට නංගි ඔබට මෙතනින් කැමති අංකයක් තෝරා ගන්න ඕනේ අංකය තෝරා ගන්න
අංක 5ට අදාළ ඔබට ලැබෙන ප්‍රශ්නය ඔබ මෙම තරගෙන් ජයග්‍රහණය කළහොත් ඔබට දැනෙන්නේ කොහොමද? මෙම තරගෙන් ඔබ ජයග්‍රහණය කළහොත් ඔබට දැනෙන්නේ කොහොමද? හැමෝගෙම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තරම මේ තරගෙට මම ඉදිරිපත් වුණේ අනිත් කටිය බල කරලා මට උමනාවක් තිබ්බේ නෑ. ජයග්‍රහණය කරත් සතුටුයි. ඒ වුණාට මං හිතනවා තමන්ගේ බාහිර රූපය විතරක් නෙමෙයි ගෑනු ළමෙක් වුණාම වුණත් මගේ ඕන පුද්ගලෙක් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. මම ගොඩක් හිතන දෙයක් තමයි තමන්ගේ අභ්‍යන්තරය ලස්සන වුණොත් තමයි ඒක සැබෑ ලස්සන කියලා මම හිතන්නේ. ස්තුතියි. බොහොම ස්තුතියි. ඇයිගේ අංකය අංක 2. මීළඟට අංක 20 තරඟකාරිනිය. ඔබට ලැබෙන ප්‍රශ්නය ලංකාවේ ජනප්‍රියම පුද්ගලයා ඔබ සිතන අයුරු කවුද? ලංකාවේ ජනප්‍රියම පුද්ගලයා ඔයාලට හිතන විදිහට කවුද? ලංකාව කොහොමත් මනුස්සකමට ගොඩක් ප්‍රසිද්ධයිනේ. ඉතින් මනුස්සකම තියෙන ගොඩක් අය ලංකාවේ ඉන්නවා. හැබැයි මිනිස්සු එක එක විදියට ප්‍රසිද්ධ වෙනවා. සමහරු දේශපාලනයෙන් ප්‍රසිද්ධ වෙනවා, සමහරු කලාවෙන් ප්‍රසිද්ධ වෙනවා, තවත් සමහරු කතාවෙන් ප්‍රසිද්ධ වෙනවා, තවත් සමහරු රූපෙන් ප්‍රසිද්ධ වෙනවා. එක එක විදියට ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. හැබැයි කාලීන ප්‍රවෘත්තිත් එක්ක සමාජ ජාලා එක්ක බැලුවොත් මං හිතනවා ජනාධිපතිතුමා ගොඩක් ප්‍රසිද්ධයි කියලා. මොකද අපේ මිනිස්සු මනුස්සකමට වගේම තවත් පහර ගහන්න ඒ වගේ දේවල් වලටත් ප්‍රසිද්ධයිනේ. කිසිම පක්ෂපාත ભેදයක් මෙතන ඇති කරනව නෙවෙයි. හැබැයි කියන්නට ඕනේ ගොඩක් සමාජ ජාලවල ජනාධිපතිතුමාගේ විවිධ ආකාරයේ පින්තූර පළ වෙනවා අපි දැකලා තියෙනවා. ෆොටෝෂොප් එහෙම හොඳට භාවිතා කරලා තියෙනවා. ඉතින් මං හිතනවා මේ දවස්වල ජනප්‍රියම පුද්ගලයා අපේ ජනාධිපතිතුමා කියලා. ඇයිගේ අංකය අංක 20. ඔබට ලැබෙන ප්‍රශ්නය ඔබ සතු සුන්දරම මතකය කුමක්ද? සුන්දරම මතකය තමයි විශ්වවිද්‍යාලයට තේරීපත් වෙන අපේ මේ රිසල්ට්ස් ආපු දවස. පොඩි කාලේ ඉඳලම තිබුණ ලොකුම ආසාව එකම හීනය හැබෑ වෙන්න යනවා කියලා දැනගත්තු දවස. ඒක මේ ඒ දැනිච්ච සතුට මට වචන වලින් කියලා විස්තර කරන්න බෑ. කියන්න මම මගේ ශබ්දකෝෂය පොහොසත් මදි. බොහොම ස්තුතියි. ඇයිගේ අංකය අංක 28. හරි. ඔබට ලැබෙන ප්‍රශ්නේ තමයි ඔබ කැමතිම නීති පීඨයේ තිබෙන ස්ථානය කුමක්ද? මේ නීති පීඨයේ ඔබ කැමතිම ස්ථානය කුමක්? සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. ඇත්තටම මගේ ජීවිතේ මම සතුටු වෙච්චම දවසක් තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට තේරුණ දවස. ඉතින් පළවෙනි දවසේ එනකොට නම් බයෙන් ගැහි ගැහි ආවේ. නමුත් පස්සේ ටික ටික අපි මේකේ ඉන්න පුරුදු වෙනකොට එතකොට අපේ සීනියර්ස්ලා අපිට උදව් කරලා මේකේ ජීවත් වෙන හැටි අපිට කියලා දුන්නා. ඉතින් ඊට පස්සේ අපි මේ කැම්පස් එකට මේ නීති පීඨයට ආදරය කරන්න පුරුදු වුණා. ඉතින් මේ නීති පීඨයේ ගොඩක් තියෙනවා මම ආදරය කරන තැන්, ඒ වගේම ඉන්න ආස තැන්. නමුත් ඒ අතරින් මම වැඩිපුරම කැමති තැනක් තමයි අපේ කැන්ටින් එක. ඇත්තටම අපි කන්නේ බොන්නේ එතන. එතකොට අපි ආපු මුල් දවස්වල සීනියර්ස්ලා අපිට කියලා සින්දු කියලා එතන සතුටු කරලා අපේ බැජ් ෆිට් එක හදලා
අපිව ගොඩ නැගුවේ එතනින්. ඒ වගේම අපිට කණ්ඩ කෑම නැත්තම් අපිට ජීවත් වෙන්න බෑ. ඉතින් මං හිතන්නේ කැන්ටින් එක තමයි මේ නීති පීඨයේ තියෙන වටිනාම අපි ආදරය කරන වැඩිපුරම අපි ඉන්න කැමති ස්ථානය. ඉතින් විවේකයක් හම්බුන හැම වෙලේකම කැන්ටිමට ගිහිල්ලා රුපියල් 5 ප්ලේන්ටියක් බීලා ආපයක් කාලා ඒ ගන්න සතුට වෙන කොහෙවත් ගිහිල්ලා අපිට ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ මං ආදරේම කරන තැන තමයි මේ නීති පීඨයේ අපේ කැන්ටින් එක. බොහොම ස්තුතියි නංගි. ඇයිගේ අංකය අංක 19. ඇයිගේ අංකය අංක 19. ඊළඟට ඔබට ලැබෙන ප්‍රශ්නය තමයි විශ්වවිද්‍යාල ජීවිතය ඔබට දැනෙන්නේ කොහොමද? ඇත්තටම මට පොඩි කාලේ ඉඳන් හීනයක් තිබ්බා කවදා හරි ඒ ලෙවල් හොඳටම පාස් වෙලා විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න. ඉතින් කොහොම හරි මට ඒ වාසනාව හම්බුණා. ඉතින් මං හිතනවා විශ්වවිද්‍යාලය කියන්නේ ලංකාවේ සාමාන්‍ය පන්තියේ අපි වගේ කට්ටියට ගොඩක් දැනුමට තෝතැන්නක්. ඒ වගේම දැනුම විතරක් නෙමෙයි, ඇත්තටම විශ්වවිද්‍යාල ජීවිතය කියන්නේ ගොඩක් දේවල් කැටිවෙච්ච තැනක්. අපිට අවුරුදු 4ක් ගියාම උපාධිය හම්බෙනවා වගේම අපිට කියලා දෙනවා කොහොමද සහයෝගයෙන් ජීවත් වෙන්නේ, වැඩිහිටියන්ට ගරු කරන්නේ, ඒ වගේම කොහොමද යාළුවත් එක්ක සුහදව ඉන්නේ, තමන්ගේ ජීවිතයේ අරමුණු කොහොමද සාර්ථක කරගන්නේ, ඒ වගේ ගොඩක් දේවල් කියලා දෙනවා. ඉතින් මං හිතන්නේ විශ්වවිද්‍යාල ජීවිතය ඇත්තටම සුන්දරයි. ඒ සුන්දර ජීවිතය සුන්දර කරගන්න ඕනේ අපිමයි. ඉතින් හැම විශ්වවිද්‍යාලයකම වගේ තියෙන ලස්සනම දේවල් ගොඩක් තියෙනවා. ඒව හැම එකටම සහභාගී වෙලා පුළුවන් තරම් උපරිම විනෝදයෙන් සතුටින්, ඒ වගේම අවුරුදු 4 අවසානයේදී උපාධියත් සාර්ථකව අවසන් කරගෙන විශ්වවිද්‍යාලයේ නික්ම යන්න බලාපොරොත්තු වෙන. බොහොම ස්තුතියි. ඇයිගේ අංකය අංක 50. ඇයිගේ අංකය අංක 50. මිලන් හරි. ඔබට ලැබෙන ප්‍රශ්නය අද දවස ගැන ඔබේ අදහස කුමක්ද? සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. අද දවස ගැන මට හිතෙන දේ කෙටියෙන්ම කිව්වොත්, විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකුට ලබන්න පුළුවන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට ලැබෙන වටිනාම අවස්ථාවන්ගෙන් එකක් විදිහට මේ දවස හඳුන්වනවා මම. මොකද අපිත් දැන් මාස 4ක් තිස්සේ මේ දවස එනකම් බලාගෙන හිටියා. මං වගේම මගේ අනිත් සහෝදර සහෝදරියනුත් අද දවසේ සියලුම දෙනා ඉතාමත් ලස්සනට ඇඳලා පැළඳලා මේ දවසට සහභාගී වෙලා ඉන්නවා. ඉතින් මේ දවස අද අපි හැමෝටම සතුට වෙන්න පුළුවන්, විනෝද වෙන්න පුළුවන් දවසක්. ඒකෙහිඳ මේක මගේ විශ්වවිද්‍යාල ජීවිතයේ වගේම මගේ ජීවිතේත් මට අමතක නොවන වැදගත් දවසක් කියලා මම කියනවා. ස්තුතියි. ඇයිගේ අංකය අංක 83. අවසාන තරගයි. හරි. ඔබ ලැබෙන ප්‍රශ්න. ඔබ නීති පීඨයට පැමිණියේ නැත්නම් ඔබ මේ වෙනකොට කවුද? සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාට. මම කරේ කලා විෂය. ඉතින් නීති පීඨයට ආවේ නැත්තම් මට ඊට වැඩි අඩු ලකුණක් ලැබුණොත් මම ආර්ට්ස් කරන්න ඉඩ තිබ්බා. ඒ කියන්නේ කලා පීඨයට යන්න. එහෙමත් නැත්නම් ආර්ට්ස් තෝරගත්තේ නැත්තම් මම ෆැෂන් ඩිසයිනින් වලට ගොඩක් කැමැත්තෙන් හිටියා.
ඉතින් මම හිතනවා ඒ පැත්තෙන් මට අධ්‍යාපනයක් ලැබලා ඒ පැත්තෙන් ඉස්සරහට යන්න මම ආසාවෙන් හිටියා ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න. Thank you. බොබන් මිස්තුති. ඇයිගේ අංක 21. දැනට ප්‍රථම වටේ අවසන් තෙවන වටේ පළවෙනි වටේ ඒ වගේම ඔබට තව අභියෝගයක් හම්බෙනවා. මං හිතන්නේ දෙවන අභියෝගයේ ඔබට තියෙන්නේ අපේ රොබින් අයියා පසකින් ඉන්නවා. ඔහු ඔබට සංගීතයක් එහෙම නැත්නම් ගීතයක් ඉදිරිපත් කරයි. ඒ ගීතයට ඔබ නර්තනයක් ඉදිරිපත් කරන්න ඕනේ මේ මොහොතේ ඉදිරිපත් කරන ගීතයට. මම හිතන්නේ මේක තමයි සියලු දෙනාම ආසාවෙන් බලාගෙන ඉන්න මොහොත. එහෙම නේද? මං හිතන්නේ ඔව්. අපි රොබින් අපිට පටන් ගන්න පුළුවන්ද? හරි. මිනිස්සු මල්ලේ සූදානම්. අපි මුලින්ම ආරාධනා කරනවා අංක 20 තරංකාරිනියට. අංක 20 තරංකාරිනිය. නගින දෙක චිකනි චමෙලි දෙක චිකන කමින දෙක චන්නේ චිදරු හොක චීට් කියා තෝ සාරේ තාරේ බොල ගිලි ගිලි අක්කා खाली में कटोरा लेकर आलू भात मुड़ी भात मेरे भी जो किसी ने रिपीट किया तो साला मैंने तेरे मुंह पे मारा मुक्का හරි මීළඟට ඒ අංක 20 තරංකාරිනිය මීළඟට අංක 86 ඔබ සූදානම් නර්තනයට. හරි අපිට ට්‍රැක් එක දෙන්න. मेरा झुमका उठा के लाया यार वे जोगीदार था बरेली के बाजार में मैं तो झुमका लगा के शर्मा गई बोली घूम कर बाजार के मैं आ गई मुझको लुटा के नच ले आजा नच ले मेरी यार तू नच ले झनक झनक झनकार हो नच ले බොහොමත්ම ස්තුතියි. මීළඟට අංක 28 තරංකාරිනිය. 28 මහුතරකින්
ਰਿੰਗ ਓਏ ਲੈ ਕੇ ਆਇਆ ਰਿੰਗ ਓਏ ਬਣ ਜਾਨੀ ਅੱਜ ਮੇਰੀ ਕੁਈਨ ਤੂੰ ਬਰਾਬਰ ਪੋਜ਼ ਓਏ ਹਰੀਫਾ ਰੋਜ਼ ਓਏ ਕੀ ਦੱਸਾਂ ਹਾਉ ਮੱਚ ਹਸੀਨ ਤੂੰ ਜਾਓ ਲਫੰਗੇ ਨਾ ਇਸ਼ਕ ਮੇਲੇ ਪੰਗੇ ਫੀਲਿੰਗ ਤੂੰ ਦਿਲ ਮੇਂ ਦਬਾ ਲੇ ਆਜਾ ਆਜਾ ਤੂੰ ਮੇਰੇ ਦਿਲ ਕੋ ਚੁਰਾ ਲੈ ਇਸ਼ਕ ਵਾਲੇ ਕਾਰਡ ਪੇ ਨਾਮ ਮੇਰਾ ਲਿਖਾ ਲੈ ਵਿੱਚ ਮੈਂ ਹੀ ਵਸੀ ਹੈ ਬਾਤ ਆਗੇ ਬੜਾ ਲੈ ਬੋਏਫ੍ਰੈਂਡ ਬਣਾ ਲੈ ਕਿਸੀ ਔਰ ਕੋ ਪਟਾ ਲੈ ਬੋਏਫ੍ਰੈਂਡ ਬਣਾ ਲੈ ਨਜ਼ਰੇ ਤੂੰ ਹਟਾ ਲੈ ਮੁਝ ਕੋ ਫਸਾ ਲੈ ਕਿਸੀ ਔਰ ਕੋ ਪਟਾ ਲੈ ਇਹ ਅੰਕ 28 ਤਰੰਕਾਰਣੀ ਮਿਲਾਂਗਟ ਅੰਕ 50 ਤਰੰਕਾਰਣੀ ਅੰਕ 50 ස්තුතියි මීළඟට අංක 79 ඇය කැමති ගීතයක් ගායනා කරන්න මම අවස්ථාව දෙන අයට වස්ථානයට අතවනලා හිමු මග බලන් උද්‍යානයක කෙළවරට වී ඔබ ඇතින් ඉඳන් ඉන්නේ ඇයි රත්තරන් මංගාවින්ම උණුම නොදී බොහොම ස්තුතියි ඇය අංක 79 මීළඟට අංක 2 ඇයත් ගීතයක් ගායනා කරන්න කැමතියි. First of all, I have to say sorry because I can't sing or dance, but I will try giving try singing, okay? Say you're sorry, the face of an angel comes out just when you need it to. As I pace back and forth all this time, 'cause I already believed in you. Holding on the day struck on, stupid girl, I should know. I'm not a princess, this ain't a fairy tale. I'm not the one who sweep off her feet, lead her back the stairways. This ain't Hollywood, this is a small town. I had a dreamer because we and fell down. Now it's too late for you and your white horse to come around. Thank you. Bohme stuti. Meelangat anka 83 ඇයත් ගීතයක් ගායනා කරන්න කැමතියි. මේ අවස්ථාවේ මට නර්තනයක් ඉදිරිපත් කරන්නට තිබුණත් මේ අවස්ථාවේ මට නොහැකි නිසා මම ඔබ සියලු දෙනා වෙනුවෙන් ගීතයක කොටසක් ගායනා කරනවා. හොස් දෙක පුරා හීනෙන් වාගේ මං මෙව් කොලම් කතා දෝ තින් බා
කියලා පණටත් වඩා යන්නම් යන්නම් යන්න කිව්වම ඉන්න සතුටින් කියා එන්නම් එන්නම් ඉන්න තැනකට එන්න කිව්වොත් ඔයා ස්තුතියි ඇගේ අංකය අංක 83 මීළඟට ආරාධනා කරන අංක 19 රොබින් බොහොම ස්තුතියි අවසාන තරංකාරිණී අංක 21 ඇයත් ගීතයක් ගායනා කරන්න කැමතියි සුපින්දි සිතිනා සඳ කතාව මා පතනා හැඟුම් ස්තුතියි අනුව තෙවන මට අවසන් වෙනවා අපි තව සුළු මොහොතකින් මේ නම දෙනාගෙන් කවුද අවසාන තිදෙනා අතරට තේරීපත් වෙන්නේ කියන ඒ ප්‍රතිඵලයත් එක්ක ඔබ හමුණ බලාපොරොත්තු වෙන් සමු ගන්නවා බොහොමත් ස්තුතියි ආවේ අයියලා ගැන කතාවක් කියන්නටයි මේ ඉන්නේ අපේ අයියලා අයියලා ගැන හිතුවාම නංගිලාට එක එක ලොකු ලොකු කතන්දර ගොඩක් දේවල් මතක් වෙනවා ජේෂ්ඨත්වය ගැන ගරු කිරීමක් අපි සතුව තියෙනවා ඒ වගේම අයියලාගේ නොදුටු පැත්තකුත් ඕගොල්ලෝ හඳුනගෙන තියෙනවා අපි සූදානම් වෙන්නේ මේ ජේෂ්ඨත්වයේ නොදුටු පැත්ත අපි හමුවේ තබන්නට සතුට සතුරා කිස්මින හැබැයි ඇත්තටම මෙයා මෙන්න මේ වගේ
ගොඩ යන්නට කිසිම හිතක් නැති පිංගුත්තරයා මූඩිය පැගුණාම ඇති බොන්න ගියත් වයිමා කුප්පිය දානවා කියා නංගිලාව රවටා අප්පච්චිගේ පස්සේ දුවයි වටේ උන්ට ඇරලා මෙන්න මේ වගේ තමා අපේ සතිරයියා මෙන්න ඉන්නවා අපේ ලොකු අයියාගේ කෙනෙක් කවුද මේ රොබින් අපි කියන්නේ අපේ නම තුසිත් අපි මෙයාට තව කියන නමත් තමයි තුයියා හැබැයි මෙයා මෙහෙම ලස්සරට හිටියට මෙයාගේ ඇත්ත විදිය නම් මෙන්න මේ වගේ අපි මෙයාගෙන ටිකක් වැඩිපුර දැනගමු තවලම්බෙද බැජ්ජක කුද්දක්කන්නා පේරොබා දඹුලු ගිහින් තලගොයෙකුත් සහයට ගත් අපේ පබා තඩිබඩකුත් නෙරා ඇවිත් හංගාගෙන ඉන්නේ තබා තුම්මුල්ලට පෑයූ පුන් සඳක් වගේ තොත්ත බබා මෙන්න ඉන්නඟ අපි හැමෝම අඳුරගෙන අයියා චානුක අපේ කාඩ් එක තමයි කදිරා අපි ඉතින් කියන්නේ ලොකුම ලොකු අයියා කියලා හැබැයි මෙයාගේ ඇත්ත විදිය මෙන්න මේ වගේ මාදම් පාගමේ ඉන්න හෝ තමුවෙකි සුප්‍රිය කටමැද දොඩවයි හැම විට හරියට ඒ ලැට් ප්‍රිය පළමු වසර සිඟිති පැටව් බයේ ගැහෙන අප්‍රිය එන මැරයකි කොට බතලෙකි අපට පෙනෙන ලක් ප්‍රිය මෙන්න ඉන්නවා බල්ටි බල්ටි ගහන්න හරි දක්ෂයි මෙයාගේ නම ජනි මෙයා මෙහෙම ලස්සනට හිටියට මෙයාගේ ඇත්ත ස්වරූපෙ මෙන්න තියෙනවා ඔන්න හැටි බලාගන්න අර මැත රූපෙ වතු දෙමලෙකු වාගේ ඔහු දැක්කම හරි සිරියාවයි පුත්තල මේ බූරු පැටව් අප්පච්චි ලෙස අමතයි පිටි ගහලා ගල්ලුස්සා ඇගේ හයිය පෙන්නන්නයි ගෑණි ලොකුයි මූට වඩා තුම්මුල්ලට හිටියේ එකයි කවුද මේ යදම් මෙයා ලෝකෙට පේන්නේ මේ විදියට ඒත් මෙයා ඇත්තටම කල්ලවානෙන්නා මේ කුරුලු පැනියාය පොඩි නංගිලාගේ දුක නිවනා වෙදනාය නය දුන්නොත් කිසිදා ගනු බැරුවාය බුල්ලත් විටින් ලොව ජය ගත් යදමාය ඊළඟට ඊළඟට ඉන්නේ අපේ කවුද මේ මෙයාගේ නම තමා සිරිමාල් වෙනත් නම් තමා බූලා මොරවක බ්‍රෝ කියලත් කියනවා කට්ටිය දන්නවදේ කවුද කියලා හැබැයි ඇත්තටම මෙයා මෙන්න මේ වගේ
ලස්සනයි නේද? මෙයා තමයි ඉතින් ඔය එක එක පොඩි පොඩි දේවල් තියෙන්නේ ඉතින්. ඇවිදින කොට පස්ස නටයි බඩ තඩි බඩ මාමා උඩු රැවුලට පෝර ගාලා වවා ගන්න ඕනා. මාසයකට දවස් දෙකක් සබන් නොගානානා ගුලා අයියා මොරවක සිට හඩ්ඩ වගේ ආවා. කවුද හඩ්ඩ වගේ? ජයලත්, ප්‍රවීණ මාධ්‍යවේදී මල්ෂික ජයලත්. මෙයා ලෝකෙට පේන්නේ මේ විදියට. ඒත් එයා ඇත්තටම බලමු කවුද කැටා. උණු මුල්ලෙන් තුම් මුල්ලට පියඹා කැටාය මොනවා උනත් නැල් පිටියේ ඇතිවන විලිරුදාය. බට්ටා උනත් තිතන් ඉන්නේ කතාවටත් නෙහාය වොයිස් කටින් ලොව ජයගත් පෙර පාසල් කැටාය. කැටෝ කෝයා ඉල්ලඟට චුට්ටේ. මෙයා නිරෝෂාන්, මෙයාට කියන වෙනත් නම් සභාපතිතුමා, ඩීන් ඔෆ් ද මෙඩිකල් ෆැකල්ටි, දංකොට්ටුව එක්සත් ත්‍රීවිල් සංගමයේ සභාපති. මෙයා ලෝකෙට පේන්නේ මේ විදියට. ඒත් එයා ඇත්තටම දංකොටුවේ පෙම කැටුවේ චුට්ටෙගේ පෝසිලානා වීල් පාක්කෙකේ අයියලා චුට්ටෙගේ තනි මකනා. මෙඩිකල් වලිනුත් එක්සෑ මුත්තියලින් ගොඩ දමනා තනිකඩ වුනත් හිත සුත්දයි හැමගේ සිත ගත නිවනා. මීළඟට ගුරා සම්පත් තාරියරත්න. මෙයාට කියන වෙනත් නම් ස්ට්‍රෙස් ඇන් ඇකඩමික්. මෙයා ලෝකෙට වෙන්නේ මෙහෙම. ඒත් මෙයා ඇත්තටම ගල්ගමුවේ මල්ගොමුවේ සිටිය ගුරා තුම් මුල්ලට පය තැබුවේ නිදියහනේ නිදිම වරා. ඉස්ටඩියයි නිදියහනයි හැම විට ඔහු අතින් දරා බකට් එකට හොරෙන් බැන්නේ ඇයිද මගේ සුමුදු හොරා. ඉල්ලඟට රෙඩා. මේ කවුද මේ? මේ ඉන්න අපේ රෙඩා, එහෙම නැත්තම් අනුජ, අපි කියනවා පෙජා කියලා. මෙයා මෙහෙම හිටියට මෙන්න බලන්න යාගේ ඇත්ත ලස්සන. අන්න ඉන්නවා කුලිය පිටියේ සිට ආවේ ගෞගානක් දුර ගෙවලා ගෑනු සුවඳ දැනුණු විගස කුලප්පු වෙයි රට්ටි පෙජා. දෙක බාලයි මනමාලයි සුකුමාලයි බකමූණා ග්‍රැනි මොරා සින්දු කිහයි අහන් ඉන්න බැරිය රෙඩා. ඊළඟට මේ තමා අපේ චුක්කි. වෙනත් නම් වලින් කියනවා නම් චුක්කි. එවුනාට මෙයා ඩිල්ෂාන් කියලා තමා කියන්නේ. රේසර් කියන මෙයා ලෝකෙට මෙහෙම පෙනුනට ඇත්තටම මෙන්න මේ වගේ. දිත්තලවල් දෙඩුවේ කම්බ
දිත්තල වලත්ත දෙඩුවොත් කෙබ්බ පවසන් බිබිලේ බිබික්කන් රස දැන සහයට ගත්තේ සතුසින් වත්තල ගෑනු පරදයි හැම වලියෙදි වූ සුපර්මෑන් කැඩුණු දතකි වූහි නැහෙන විටදි පිරෙයි පඩික්කාන් නැක්ස්ට් කසයා මෙන්න අපේ කසයා නම් කලවල ජසයා මෙයා ලෝකෙට පේන්නේ මේ විදියට ඒත් මෙයා ඇත්තටම මෙන්න මේ වගේ ඇතොත් කලබල එතන හැම තැන වැතිර සිටිනා පුංචි කසයා කාට කාටත් හොරෙන් තනියම පළමු වසරෙන් පෙමක් පැතුවා ඔන්න ඉරිමයිල්වත් මූනේ නැතුවට මොරාල් පෙන්වයි සිනහ ගන්වාශයෙන් පුතුගේ රැවුල වැවෙනට සියලු ග්‍රහ දොස් දුරුම වේවා නෙක්ස් මේ ඉන්නේ අපේ බින්නයා මෙයාට කියන වෙනත් නම් මවුන්ටන් සයිටම් මෙයා ලෝකෙට පේන්නේ මේ විදියට ඒත් මෙයා ඇත්තටම ආවගේ ගම්පස් ගිරියේ ඉඳන් කිරිටොයි එක්කාවේ හිටන් පල්ලමු වසරෙ පෙමවින්දේ තවමත් රත්තරං හඳින් ඇඟ බතලයි ඔලුව ලොකුයි කියුට් බේබි අපේ නිලුම් ස්ලිම් බොඩියෙන් ෆැකල්ටියම කුල්මත් කරවයි නිතතින් මේ අයියලා ටික දෙනෙක්ගේ විතරයි අපේ බැජ්ජගේ තා ඉන්නව අයියලා බහුතරයක් හොඳ ඒවා ඊළඟට ඒ අයියලා දැනගන්න මදක් රැඳී සිටින්න මතු සම්බන්ධයි ඇත්තෙන්ම ඉන්දීය නර්තන කලාව ශ්‍රී ලාංකීය අපිට බෙහෙවින් සමීපයි. මේ සමීප බව නිසා වෙන්නට ඇති නීතිපීඨයේ අපේ සහෝයුරියන් නැවත වරක් අපූරු හින්දි නර්තනයක් ඉදිරිපත් කරන්නට සැරසෙන්නේ. ඔබවත් මාවත් නටවන්න මේ සූදානම් වෙන්නේ දෙවන වසර අපේම සහෝදරත්වය. दस्त तो चीज बड़ी है मस्त मस्त तो चीज बड़ी है मस्त तो चीज बड़ी है मस्त मस्त मैं चीज बड़ी हूँ मस्त शिक अर लड़की ब्यूटीफुल कर गई चुल
मामला हुआ बावला लड़की नहीं है तो गरम मामला बोलती बंद मुझे कहूँ क्या भला कुछ भी कहा नहीं जाए दिल्ली ले है लंदन मटक मटक जैसे रवि नंदन दिल्ली ले है लंदन मटक मटक जैसे रवि नंदन लगाने आई हवंटन गोली चल गई धाए नगर विलाती इगो मेरती नगर विलाती इगो मेरती फैशन दिखाती फुल हर लड़की ब्यूटी फुल कर गई छाए कमर तो चुलाए फिजिक्स समझ नहीं आए हर लड़की ब्यूटी फुल कर गई छाए गरम मामला बोलती बंद मेरी कहूँ क्या भला लड़की ब्यूटी फुल कर दिल्ली ले है लंदन जैसे रवि नंदन लगाने आई है वंदन लड़की ब्यूटी फुल कर चलो मुझे संभालो अरे संभालो लड़की ब्यूटी फुल कर गई चुल स्तुति मीलांगट දැන් අපි මෙච්චර වෙලා ගොඩක් නර්තනයන් බැලුවනේ. ඒ නිසා මම දැන් ආරාධනා කරන්නේ අපේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන දෙවන වසර අපේම සහෝදරියන්ට ලස්සන ගීතයකින් මේ වේදිකාව වර්ණවත් කරන්න. Ladies and gentlemen, the stage is not a stage anymore. It's a paradise. A paradise of wonderful singing. Unraveling before you is a bunch of amazing people from the second year English medium, adding color to this evening with their melodious voices filled with classical music. Give a round of applause to these wonderful singers. අතින් අතට ලී වෙරළේ තනි උණු මොහොතේ ඈතනි
නිවුණු මොහොතේ ඇතනින් බලල්ලේ නැත්‍රැඩුණු මොහොතේ සිත කැළඹුණේ ඇයි නොමදැන්නේ කී දෙයක්ද අරුවයක්ද මට සිතාගන්නුවේ මුදේ අමු මසුන් මරන්න නියදේ ඔළුව දියක් කරන්න අපි ගොඩක් වෙලා බලාගෙන හිටියා නීට පිට කුමරිය අවසාන වටේට තමයි දැන් අපි ඇවිල්ලා තියෙන්නේ මේ වටේට තරඟකාරයන් 4 දෙනෙක්ව මිනිස් මණ්ඩලයේ තෝරාපත් කරලා තියෙනවා මම ඒ තරඟකාරයන් 4 දෙනාගේ අංක 4 කියන්නම් ඒ තරඟකාරයන් 4 දෙනා වේදිකාවට එන්න තරඟ අංක 83 තරඟ අංක 83 තරඟ අංක 28 තරඟ අංක 50 තරඟ අංක 50 තරඟ අංක 20 ආයෙත් මම මතක් කරන්නම් අංක 83 අංක 28 අංක 50 සහ අංක 20 මේ තරඟකාරයන් 4 දෙනා හැකිතාක ඉක්මනින් මේ වේදිකාවට එන්න ඒ වගේම තරඟංක 20 තරඟංක 20 සහ තරඟංක 83 තරඟකාරයන් දෙදෙනාට හරි තරඟකාරයන් 4 දෙනා වේදිකාවට ආවා මේ වටේදී ඕගලන්ට තියෙන්නේ විනිශ්චය මණ්ඩලය ඕගලන්ට ප්‍රශ්නයක් යොමු කරනවා ඒ ප්‍රශ්නයට ඕගලන්ට පිළිතුරු ලබා දෙන්න තමයි තියෙන්නේ පළවෙනියෙන්ම තරඟ අංක 20 ඔබලා 4 දිනාටම යොමු කරන්නේ එකම ප්‍රශ්නය තමයි 4 දිනාම උත්තර ලබා දෙන්න ඕනේ ඒ ප්‍රශ්නය වෙනුවෙන් අපි 4 දෙනෙක් තෝරගන්න හේතුව ඇත්තටම අපිට සිලෙක්ට් කරගන්න අමාරුයි මොකද හැමෝම එක වගේ දක්ෂයි ඉතින් අපි හිතුවා 4 දිනාටම එකම ප්‍රශ්නේ දීලා ඒකට දෙන උත්තරයත් එක්ක අනිත් 3 දෙනා තෝරගන්න අපි ඔයගොල්ලන්ට අපි ඔයාලට දෙන ප්‍රශ්නය තමයි කාන්තාවක් වෙලා ඉපදුන එක ගැන ඕගොල්ලෝ මොකද හිතන්නේ කාන්තාවක් වෙලා ඉපදුන එක ගැන මොකද ඕගොල්ලෝ හිතන්නේ කාන්තාව ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම චරිතය මැක්සිම් ගෝල්කි වර්ග කියනවා මේ ලෝකේ පවතින්නේ හිරුගේ රශ්මියනුත් මවගේ කිරණුත් කියලා. ඉතින් කාන්තාවක් වෙලා ඉපදිච්ච එක මට දැනෙන්නේ අභිමානයක් විදියට. මොකද හැම කෙනෙක්ගේම ජීවිතේ
ගැහැණු ළමෙක් හෝ වේවා පිරිමි ළමෙක් හෝ වේවා තමන්ගේ ජීවිතේ වැදගත්ම තැනක් තියෙනවා තමන්ගේ අම්මට ඒ වගේම තමන්ගේ සහෝදරියට ඉතින් මේ ලෝකේ ගැහැණියකින් තොර ජීවයක් හිතන්නටවත් බෑ ගැහැණිය කියලා කියන්නේ මහා මෙර දරාගෙන ඉන්න මහා පුදුමාකාර චරිතයක් ඕනම දුකක් ඉවසන්න පුළුවන් මම සමාජ ජාලාවක දැක්කා වෙබ් අඩවියක පිරිමින්ට ළමයි හම්බුණා නම් මෙලහකටත් පිරිමි සිය දිවි හානි කරගෙන කියලා ඉතින් ඒකෙන් කියන්නේ කාන්තාවගේ ඉවසීම දරාගැනීමේ ශක්තිය ඉතින් මං හිතනවා ඒ වගේ දරාගැනීමේ ශක්තියක් ඉවසීමක් ඒ වගේම තව කෙනෙකුට රැකවරණයක් තව කෙනෙකුට දයාවක් කරුණාවක් දෙන්න පුළුවන් ජීවියෙක් හැටියට කාන්තාව කියලා කියන්නේ අපේ ලෝකයට ඉතමත් වැඩදායී චරිතයක් ඉතින් කාන්තාවක් වීම ගැන මම සතුටු වෙනවා ස්තුතියි ඇත්තටම මම හිතන විදියට අද කාන්තාවන්ට සමතැන ලැබෙමින් තියෙනවා. ඉතින් කාන්තාවක් විදියට ඉපදීම ගැන ඇත්තටම මම පොඩ්ඩක්වත් කනගාටු වෙන්නේ නැහැ. මොකද අද ලෝකේ බොහෝ තැන්වලට සමහර පිරිමි අයට යන්න බැරි තැන්වලට පවා කාන්තාවන් ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මේ ලෝකේ දියණියක් සහෝදරියක් බිරිඳක් මවක් වශයෙන් ගොඩක් මේ ලෝකේ භූමිකා රඟපානවා කාන්තාවක්. ඉතින් මං හිතනවා කාන්තාවක් විදියට ඉපදීම ඇත්තටම භාග්‍යයක්. මොකද සමහර කට්ටිය නම් ඒ ගැන කනගාටු වෙනවා. ඒත් මං නම් ඒ ගැන කනගාටු වෙන්නේ නැහැ. ඉතින් මං ඒ ගැන සතුටු වෙනවා. ඇත්තටම මං හිතන විදිහට මේ ලෝකේ දවස පැය 24ම කිසිඳු වැටුපක් නොලබා වැඩ කරන එකම වෘත්තකයා මව. අන්නේ ලෝකේ උතුම්ම පදවිය කියන මව පදවිය ලබන්න පුළුවන් කාන්තාවකටම පමණයි. ඒ උතුම් පදවිය ලබන්න පුළුවන් කාන්තාවක් වීමම ඒක ආඩම්බරයක් විදිහට මං දකිනවා. ඒ කාන්තාවක් විදිහට ඉපදීම පිළිබඳ ඇත්තටම සතුටුයි. ස්තුතියි. අද මගේ ජීවිතයේ අමුතුම දවසක්. මොකද මම මගේ ජීවිතයේ කවම කවදාවත් මේ වගේ තරගයකටවත් මේ වගේ කිසිම දෙයකට ඉදිරිපත් වෙලා නැහැ. අද මම මෙතන ඉන්නවා නම් ඒකට හේතුව මම කාන්තාවක් වීම. මොකද මම කාන්තාවක් නොවුනා නම් මම අද මෙතන නැහැ. ඉතින් ඔබට වැඩිදුර පැහැදිලි කරන්න ඕනේ නැහැ මාතෘත්වයේ වටිනාකම ආදී වශයෙන් ඔබට ඒ වැටහෙනවා. ඉතින් මම කියන්නේ මගේ ජීවිතයේ ලස්සනම දවසේ අද මම මෙතන ඉන්නේ මම කාන්තාවක් වෙච්ච නිසා. ඒ නිසා මගේ හිතේ මම කාන්තාවක් වීම පිළිබඳව තියෙන්නේ කියා ගන්න බැරි තරම් ආඩම්බරයක්. ස්තුතියි. බොහොම හොඳ අදහස් කීපයක් අපිට නංගිලාගෙන් දැනගන්න ලැබුණා. දැන් තියෙන්නේ අවසාන විනිශ්චය ලබා දෙන්න. කවුද අද දිනන්නේ? මං හිතන්නේ විනිශ්චය මණ්ඩලයත් බොහොම අපහසුතාවයට පත් වෙලා ඉන්නේ. මේ හතර දෙනාගෙන් කාවද අවසාන තුන් දෙනා විදිහට තීරණය කරන්න කියලා. මං හිතනවා විනිශ්චය මණ්ඩලය මේ වෙනකොට තීරණයක් අරගෙන ඇති කියලා. අවසාන තුන් දෙනා කවුරු වෙයිද කියලා. ප්‍රතිඵලය මොකක්ද කියලා දැනගන්න කලින් අද කාලය බොහොම වෙහෙසලා මෙතනට ආපු අපේ විනිශ්චය මණ්ඩලයේ වශයෙන් කටයුතු කරන විනිශ්චය මණ්ඩලයට සමරු ඵලක ලබා දෙන්නයි අපි සූදානම් වෙන්නේ. ඒ සමරු ඵලක ලබා දෙන්න මම ආරාධනා කරනවා ප්‍රශාණි සොයිරිය ඔබට. පළවෙනියෙන්ම හරිරි පෙරේරාගේ ඔයාලට කතා කරනවා.
ඔයාගේ සමරූ පලකය ලබාගන්න වේදිකාවට එන්න කියලා. මිළඟ සමරු පලකය ලබාගන්නට චන්දීප ජයකොඩි අයෝ අට අරධනා කරන. ඒ වගේම මිළඟ සමරු පලකය ලබාගන්න මනීෂා චංචලනංගි වාට ආරාධනා කරන. මං හිතන්නේ දැම්ම පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා කවුරු කියලා කිව්වොත් එහෙම මෙතන තියෙන කුතුහලය අඩු වෙනවා. හැබැයි ඒ වගේම මේෂ මණ්ඩලය බොහොම අසීරුතාවයකට පත් වෙලා තියෙනවා මේ හතර දෙනාගෙන් අවසාන තුන් දෙනා කවුරු වෙනවද කියන එක. ඒ නිසා අවසාන අංගයට යමු වෙලාම අපි දැනගමු මේ හතර දෙනාගෙන් කවුද අද ජයග්‍රහණය කරන්න කියලා. එහෙනම් අපි අවසාන අංගයට ගිහිල්ලා මේ ප්‍රතිඵලය ලබා ගමු. ගොඩක් කලින් අඳුනගත්තා. ඊළඟට අයිය තමා අමීර අයියා. එයාට කියන වෙනත් නම් ටොක්කා. මෙයා ලෝකෙට පේන්නේ මේ විදියට. ඒත් එයා ඇත්තටම උදයෙන් නැගිට මල ගෙදරින් දවසේ වැඩ අල්ලන්නේ රෑවරුවේ පිරිත් ගෙදර රාමුට්ටිය පෙරලන්නේ ෆැකල්ඩියේ කෙලි පොඩිත්ත පොකුරු පිටින් නැරලන්නේ උදය කුමාරට අපි දැන් රෑ කුමාර පට බැන්දේ. ඊළඟට කවුද? ඕ නළුවෙක්. මේ නළුවෙක් ඉන්නේ. කවුද මේ? අපි කැස්කයියා. මෙයා ලෝකෙට පේන්නේ මේ විදිහට. ඒත් එයා ඇත්තටම මෙන්න මේ වගේ. මම කිය මොරටුව සිට ආවේ ඔහු කොල්ලු පැටියෙකි අපිට ඉන්න කැට්වෝකෙන් තාලය අල්ලයි පැණි අල හල හල නිතර කෙලි පොඩිත්තෝ වටකරගෙන නටන්නටයි ඌවාසම කැස්කා නොනගින තරුවකි ෆැකල්ටියට එලිය ගෙනෙන. ඊළඟට කවුද බලමු? ඕ සචින්. මෙයාගේ වෙනත් නම් තමා මිස්ටර් බොනපාට්. සන් ඔෆ් සාතන්. මෙයා ලෝකෙට පේන්නේ මේ විදියට. ඒත් එයා ඇත්තටම මේ වගේ. දෙහිවල සිට ආයේ අපේ සූටින් දැනගත්තනෙ කොක්කක්හේ අවටින්
කොන්ඩෙ ක්‍රේල් මාටින්ගේ සූටින් කම්පියුටර් කනවා ඌසැනකින් නෙක්ස්ට් වන් ඕ සෙන්ඩා මෙයාගේ නම තමා රමේෂ් මෙයාට කියන වෙනත් නම් තමා බාබා යගා මෙයා ලෝකෙට පේන්නේ මේ විදියට ඒත් එයා ඇත්තටම ඕ what nice නිට්ටඹුවේ එල්ල කොල්ලෙක් කියලයි මූ හිතන් ඉන්නේ හිටියටියේ සූර්වෙලා ලැපපා මුලවැල බාන්නේ කෙල්ලෝ පොඩිත්තියක් අතින් අල්ලන්නත් බැරිලු හිතින් කවුද දන්නේ තාතෙක්ද කියා දරුවෝ තුන් දෙනෙක්ගේ ඉල්ලඟට කවුද බලමු හෝ සරා ඕ මෙයාට කියන වෙනත් නම් තමා කොටාස් චප්පියා මෙයා ලෝකෙට පේන්නේ මේ විදියට ඒත් එයා ඇත්තටම ගම්පහමිනු අංගොඩ සිට ආවෙ බයින් දුන්න දරා කෙල්ලන්නට ඇන වූයේ මූකොට කොල්ලෙක් කියලා බොඩිය නැතත් අරක කෙලින් අපිනෙ දන්නේ වැනි කතා චප්පි තොප්පි සාරිගප්පි අමුවෙන් කයි බේබද්දා අවුද ඊළඟට පුරා මෙයා ලෝකෙට පේන්නේ මේ විදියට ඒත් එයා ඇත්තටම ඕ අනුරපුරේ ගම්බැද්දේ බඩතඩියකු මෙහි සිටිනා නාම්බයන් හත් දෙනකුගේ වයස නොමෙට ඌට පෙනෙනා පාතෙක් ලෙස හැම තැන ගෑනු පස්සෙ පැනදුවනා තනිකඩකම නැති කරන්න එක වසරට රිංගන්නා ඉල්ලඟට කවුද බලමු ඕ බාලා ලක්මාල් කුටුපාගල පොටෝ ගහන ගහන අමුතුම විදි තිබෙනාය ඉවසලා ඉවසලා කොක්කක් ගැහුවාය දිලිසන නිල් පාට කමිසෙ ඇන්දාය පුටු පාගල ඉඳන් ආ ඌ බාලාය මෙයා ලෝකෙට පේන්නේ මේ විදිහෙත් මෙයා ඇත්තටම ඔන්න ඕක ඊළඟට කවුද බලමු ඕ කුමා මේ අපේ කුමා අයියා හර්ෂණ මෙයා මෙහෙම ලස්සනට හිටියට අපි බලමු මෙයාගේ ඇත්ත විදිය අන්න එහෙම ලස්සනට හිනා වෙනවා සිරියාවයි අහිංසකයි නොනයන කුමරියක් වගේ ඇඟ මහතයි මූණ ඇදයි ත්‍රීවිල් රෝදයක් වගේ ඒ වුණාට ලෝගැන ලොකු ටෝක් බිදී වැඩ පෙන්නයි අනාගතේ මූ දවසක ජීයටත් බඩ පෙන්නයි ඊළඟට කවුද චෝපර් මෙයාගේ නම නිශාන් මෙයා ලෝකෙට පේන්නේ මේ විදියට ඒත් එයා ඇත්තටම ඕ කළුතර පුරවරේ ඉඳන් ආවා උහු දුර නොබලා කොළු පොඩිත්ත බට කරගෙන තෙල ගහලා දවස පුරා කෙලි පොඩිත්ත රස බස්සන්නද අනේ මන්ද මේ ළමයා උසමිනිහෙකි මොලයා උල් පස්සෙන් බඩ මට පේනා මෙයා ලෝකෙට පේන්නේ මේ විදියට ඕ කාල් මෙයාගේ නම සේනාධීර මෙයාට කියන වෙනත් නම් තට්ටයා
කාල් මාක්ස් මෙයා ලෝකෙට පේන්නේ මේ විදියට ඒත් මෙයා ඇත්තටම ආවේ කාල් මාක්ස් එළුවයි ගම කියාලා පෑවේ අහිංසක මුහුණකි පළමු වසරෙහි නාපාලා පෑවේ කොල්ලෝ අතරම ඌහෙන මැරයෙක්කි කියාලා නාවේ කිමද තවම කොණ්ඩය කෙස් ටිකකුත් හිටුවාලා ඊළඟට සැගී මෙයා ලෝකෙට පේන්නේ මේ විදියට ඒත් ඇත්තටම කට ඇරගෙන ගෞගානක් දුර ගෙවලා කඩවත සිට ඔහු ආවා දවස පුරා ආතල් දී ඉතියටියේ පැන යනවා නවනලු රස දන්නාමුත් වැඩක් නොමැත සිනා පපා සැගී නමින් පට බැන්දෙමි සැකල්ටියේ කොළු කෙල්ලා ලැන්ටි උචිත කෙල්ලෝ තෙමන වැඩේ නම් මරාටියා පාත්තියක් ඇත උගෙනම් කරටියා හැම වෙලේම පොත් අස්සෙම කල් ගියා කඩවට සිට ආවේ අපේ ලැන්ටියා තා වරාගොඩ අයියත් මෙතන ඉන්නවා වරාගොඩ අයියටත් සිරියාවයි අහිංසකයි හොඳ විවේදයකෙක් වගේ ඇඟ මහතයි හරිනම ලොකුයි මානව හිමිකම් වගේ ඒ වුණාට ලෝ ගැන ලොකු ටෝක් දිදී වැඩ පෙන්නයි අනාගතේ මූ දවසක කොළඹට වීසිවෙනියයි ඔව් ඔන්නෝම තමයි අපේ සෙකන්ඩියගේ අයියලා ටික ඔයාලා අඳුරගන්නේ දැක්ක නේද ලස්සන ලස්සන මූණු ටික එහෙනම් අපි ගිහින් එන්නම් බයි ස්තුතියි තාරුණ්‍ය තාරුණ්‍ය කියන්නේ ඇත්තටම බොහොම සුන්දර දෙයක් ඒ වගේම බොහොම ජව සම්පන්න දෙයක් මේ තාරුණ්‍ය ගැන අපේ කාලේ ලියවුණු ඔබ ගොඩක් ආදරෙන් වැළඳගත් සිනමා රූප රචන ගීත දිත්තේකට රංගනයක් ඉදිරිපත් කරන්නයි මීළඟට සූදානම සචිනි ඔව් උචිත මේ ඇරුම දෙවන වසර අපේම සහෝදරත්වයට කලඹ ළඟ පාට සේදුන දේවදුන්න ආස පේබුණ සැඳ කාලෙක සිබිනවා 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 හුස්ම හිරති මැරර දුරුමම රපුනාරන් බපකනක් මත රිදුනාද සීත අහනවා අහනවා සමුදුර ළඟම ගන දුර පොතුම් යහනක සතපලා සුමුතුරන උතුම් මොහතක පෙමාතුර පපුතුරේ නිදනවා 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 එක ෆැන්ටසි හේනක මං සරසරුවා පාවෙමින් ඔබ ළඟ වී වුණම ඇයි හිත
අනවතප්ත ස්වප්න 2017 උළෙලේ අවසාන අධිරස් සමගයි අපි මේ එකතු වෙලා සිටින්නේ. ඉතින් ආදරණීය නංගිවල්ලි, අපි ඉතා විශිෂ්ට ආදරණීය රෝමාන්තික හැන්දෑවක අවසාන භාගයටයි මේක වෙන්නේ. ඒ හැන්දෑව තවත් ආදරණීය කරන්න නම් මේ උළෙලේ අපි පටන්ගත් එක කටයුත්තක් අවසන් කරන්නම ඕනේ තමයි. පළවෙනි වසර සුරූපිනිය, එහෙම නැත්නම් ඕගලන්ගේ භාෂාවෙන් කිව්වොත් බැච් එකේ ඉන්න ලස්සනම කෙල්ල කවුද කියලා කියන තෝරන තරඟේ. ඉතින් මම ආරාධනා කර සිටිනවා මෙම තරඟේ අවසාන ප්‍රතිඵලය මේ මොහොතේ මා සතුයි. මම ආරාධනා කර සිටිනවා ප්‍රථම දෙවන තෙවන ස්ථානයන්ට අදාළ ත්‍යාග සහ අදාළ ලබා දීම සඳහා අද දිනේ විනිශ්චය මණ්ඩලයේ සභිකයන් ලෙස කටයුතු කළ හරිනි පෙරේරා, චන්දීප ජයකොඩි, මනීෂා චංචලා ඔබ තිදෙනාට වේදිකාව මස්තකයට පැමිණෙන ලෙස. ඒ වගේම ඉතාම ආදරයෙන් ආරාධනා කර සිටිනවා පසුගිය වසරේ අපේ බෑච් එකේ ලස්සනම කෙල්ල අපේ අංජලීට අංජලි එන්න වේදිකාවට. ප්‍රථමයෙන්ම තරඟවට කිහිපයකින් පසුව, ඉතාම තරංකාරී තරඟවට කිහිපයකින් පසුව අපිට පවත්වන්න පුළුවන් වුණා තරඟවට කිහිපයකින් පස්සේ අපි තිදෙනෙක්ව තෝරාපත් කරගත්තා තෙවන දෙවන ප්‍රථම ස්ථාන සඳහා. ඉතින් තවත් තිස්තැනක් තිබෙනවා වේදිකාවේ. දීපිකාක්කේ ඔවත් වේදිකාවට එන්න. දීපිකාක්කේ ඔවත් එන්න වේදිකාවට. ඇයත් විනිශ්චය මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස කටයුතු කරා, සමාවෙන්න. ප්‍රථමයෙන් නීතිපීඨ ප්‍රථම වසර සුරූපිනිය තේරීමේ තරඟේ තෙවන ස්ථානය දිනාගනු ලබන්නේ අංක 83න් තරඟ කරන තරංකාරිය. වේදිකාවට පැමිණෙන්න ඔබ තෙවන ස්ථානය දිනාගනු ලබනවා. ඇයට හිමි ඒ ජයග්‍රහයි ත්‍යාගය ලබා දීම සඳහා මහානාදර අගර සිටිනවා මනීෂලා චංචලා මෙනවියට. දෙවන ස්ථානයේ දිනාගත් ආදරණීය නංගි වේදිකාවේ රැඳී සිටින්න කියලා ආරාධනා කරමින් දෙවන ස්ථානය දිනාගනු ලබන්නේ අංක 50 යටතේ තරඟ කර තරඟකාරිනිය. ඇය නීතිපීඨ සුරූපිනිය තේරීමේ තරඟයේ දෙවන ස්ථානය දිනාගනු ලබනවා. ඇයට හිමි ත්‍යාග සහ ලබා දීම සඳහා මා ආරාධනා කර සිටිනවා චන්දීප ජයකොඩි අයියට. ඒ වගේම ඔහු සමග දීපිකාක්කේ ඔබත් පැමිණෙන්න චන්දීප අයියට ත්‍යාග ලබා දීම සම්බන්ධයෙන් උදව් කරන්න.
ඒ අනුව අද දවසේ නීතිපීඨ ප්‍රථම වසර සුරූපිනිය තේරීමේ තරඟයේ ජයග්‍රහයිකාව බවට පත්වන්නේ අංක 28 ඔබයි නීතිපීඨ ප්‍රථම වසර සුරූපිනිය. නිසාම ආදරණීය ආදරෙන් ආරාධනා කරන වේදිකාවට ඒ වගේම ඇයට හිමි ත්‍යාග සහ පළඳනාව පැලඳීම සඳහා මා ආරාධනා කර සිටිනවා හරිනි පෙරේරා මෙනවියට සහ ගිය වසරේ දෙවන වසර සුරූපිනිය බවට පත්වුණු අංජලි මෙනවියට. ජයග්‍රහික සියලු දෙනාටම සුබ පැතුම්. ඔබ සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි. උත්සවයේ කටයුතු සමාප්ත කිරීම නවත්වන්න අපි ආරාධනා කර සිටිනවා ප්‍රථම වසර ආදරණීය නංගිල මල්ලිලා හැමෝටම වේදිකාවට එන්න අද දවස ඔබට මතක් කරන්න අදාළ ඒ මතක සටහන් ලබා දෙන්න දෙවන වසර සහෝදර සහෝදරියෝ සූදානමින් ඉන්නවා. ඉක්මනින් පොලිමක් හැදිලා වේදිකාවට පැමිණෙන්න. From London to Taiwan, I've been all around the globe trying to protect your souls. We are heroes tonight. We will fly above the sky. We are heroes tonight. Sky. We are heroes tonight.
town to town, from London to Taiwan, I've been all around the globe trying.
text, rock, rock, rock the disco text. Rock the disco text, rock the disco text. Rock the disco text, rock the disco text. Rock the disco text, rock the disco text.